අරමුණු ඉලක්ක විශ්වාස මේවා තමයි මිනිසුන්ගේ ජීවත් කරන්න කියලා මගේ අත්තම්මා මට පොඩි කාලේ කියලා තියෙනවා ඉතින් මං විශ්වාස කරනවා ඊළඟට මම මූණ දෙන්න යන විනාඩි කීපය තමයි මගේ ජීවිතේ ලස්සනම විනාඩි කීපය කියලා මම ගීත් ගීත් වික්‍රමසිංහ පොඩි කාලේ නම් මට ඕනුනේ ඇත්තටම මම කවුද කියලා ඒකට මම මාර ට්‍රයි එකක් දුන්නා ඒ ට්‍රයි එක කොච්චර දරුණුනාද කිව්වොත් මම එක එක කැරක්ටර්ස් වගේ ඉඳලා බැලුවා ඇත්තටම මම හොයන මම ඒ කැරක්ටර්ස් අතුල ඉන්නවද කියලා ඉතින් මම කාලයක් රස්තෆාරින් කෙනෙක් වගේ ඉන්නේ රස්තෆාරි කිව්වට නම් කට්ටිය දන්නේ නැතුව ඇති ඒත් බොබ් මාලි හැමෝම දන්නවා බොබ් මාලි ෆලෝ කරපු ආගම තමයි රස්තෆාරි කියන්නේ බොබ් මාලියාගේ ජීවිතේ විඳපු විදිහයි රස්තෆාරියන්ස් ලගේ දවසින් දවස අප්ඩේට් වෙන ආගමයි මට ඒ කාලේ මාර විදිහට වැදිලා තිබුණා පොළොවර ලස්සනයි යාළුවා වරෙන් පාලට මේ හිටර ලස්සනයි බං එත්තික කාලයක් ඇද්දි මට තේරුණා ඇත්තටම මම හොයපු මම ඒ කැරක්ටර් එක ඇතුළේ නෑ කියලා. ඒ නිසා මම ආයිත් මාව හොයාගෙන එන්න පටන් ගත්තා. මේ පාර මම ට්‍රයි කරේ චේගුවර වගේ සමාජවාදියෙක් වෙන්න. ඉතින් මම ඒ කාලේ චේගුවර ගැන තිබ්බ හැම පොතක්ම හොයාගෙන කියුවා. උදාහරණයක් විදියට ది මොටෝසයිකල් ඩයරිස්, බොලීවියන් ඩයරි, ගරිල්ලා වෝෆෙයා, ඒ වගේම සෝෂලිසම් මෑන් මෑන් ඉන් කියුබා වගේ සෑහෙන පොත් කියුවා. කියවුව විතරක් නෙවෙයි චේගුවර වගේ හිටියා මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් සංවිධානය කළ උද්ඝෝෂණයක් මෙවැනි විට ලින්ටන් වටරවුමසල ක්‍රියාත්මක වෙමින් පවතිනවා
මෙම තත්ත්වය මැඩලින් සඳහා පොලිසිය මැදිහත් වී ඇති නමුත් එම බාධක දුනත කා විශ්වවිද්‍යාල සිසුන් පිරිස පොලිසියත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන තිබෙන බව අප මාධ්‍ය වාර්තා සඳහන් කරනවා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මැද තව දුරටත් ක්‍රියාත්මක වන මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙවන් විටත් ශිෂ්‍යයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත එකම විදිය හැමදාම හිතන්න පුළුවන් පරිකල්පනයක් නැහැ ආ එකමුතුවක් නැහැ බෙදලා කරන අරගලයේ කිසි ප්‍රතිඵලයක් නැහෙනේ සහජීවනය සමානාත්මතාවය කිය කිය අපි හැමදාම බෙදිලා හොඩට තෝනේ මේ බෙදිල්ල පරිකල්පනය එකමුතුකම සහජීවනය සමානාත්මතාවය බම්බුල් ඔය කරන්න අපේ උන්ට ආගමක් නැතුව ජාතියක් තියෙන්න ඕනේ නිදාස් දිනේට අයියෝ එංගලන්ත පුරවැසියකම නැති වුණා මේ මෙහෙම කියන උන් එක්කද බම්බුල මේ කරන්න දැන් විහිළුවක් අපිට ඕනේ සිස්ටම් චේන්ජ් එකක් සිස්ටම් චේන්ජ් එකක් චේන්ජ් කරන්න කොහොම අපිට සිස්ටම් එකක් අපිට සිස්ටම් එකක් නැහැ අපිට තියෙන්නේ සුද්දොන්ගෙන් කැලේ හවුලගෙන හදාගත්ත කවලම් මැල්ලුමක්. සිස්ටම් චේන්ජ් කරන්න නෙමෙයි එකක් හදලා ඒක ජනගත කරන්න අයෝන. ඒකට තමයි පොඩි කොල්ල කෙල්ල පුරුදු කරන්න ඕන. අනාගතේ තමන් වෙන්න ඕන කෙනා සමාජයට තීරණය කරන්න දෙන්නේ නැතුව තමන්ගේ අනාගතේ තමන්ට තීරණය කරන්න පුළුවන් පර්සනලිටියක් හදාගන්න. ඔව් නැත්තං ආයිත් එන්නේ ඊසොප් කිව්වා වගේ පොඩි හොරු එල්ලලා ලොකු හොරු මහජන තනතුරු වලට යන ජෙනරේෂන් එකක්. අපිට ලොකු සල්ලි. අපේ උන්ට ඕනේ බලය. හැබැයි ඔය කික් ළඟවත් නැත්තේ. මනුස්සයෝ ඇති නැති ඇකි බැරි ඔක්කොම මිනිස්සු අතපය සවි ඇති බොහොමයකගේ මොල ගෙඩි ඉස්ලු ඇගිටින්න උඩට කකුලෙන් අල්ලා ඉස්සු එහෙම එකා පාගන්නේ ඇයි හැදිලද පිස්සු අද මනුස්සකම කෝකලු නික බෝ ඇත මන්නතුවක්කුව ඉනගාගත්තම කසි නෝට්ටුව කතා කරයි අද මනුස්සකම කෝකලු නික බෝ ඇත මන්නතුවක්කුව ඉනගාගත්තම අම්ම තාත්තව තොපි අඳුරනවද තව තොපි අඳුරනවද සමාජයේ ඔක්කොම එකයි බොලව උඹ දන්නේ නැද්ද ඔක්කොමලේ වතු බව මාක්ස් ලෙනින්ගෙන් බණ අහගත් තද කරමු ආදේ පන දුරේට එනවද සමාජයේ ඔක්කොම එකයි බොලව උඹ දන්නේ නැද්ද ඔක්කොමලේ වතු බව මාක්ස් ලෙනින්ගෙන් බණ අහගත් තද කරමු ආදේ පන දුරේට එනවද අද මනුස්සකම කෝකලු නික බෝ ඇත මන්නතුවක්කුව ඉනගාගත් තම අසි නෝට්ටුව කතා කරයි අද මනුස්සකම කෝකලු නික බෝ ඇත මන්නතුවක්කුව ඉනගාගත් තම අම්ම තාත්තව තොපි අඳුරනවද තහත්තව තොපි අඳුරනවද
චේගුවරයාගේ ජීවිතේම මිනිස්සු වෙනුවෙන් කැප කරත් අරමුණක් උත්සාහයක් නැති මිනිස්සු වින්දා චේගුවර අපිට අහිමි වෙනවා. ඒ වගේ මටත් තේරුණා මම හොයන මමත් එතන නැහැ කියලා. ඉතින් මම ට්‍රැවල් කරා. මම සින්දු කිව්වා. මම රඟපෑවා. ඒත් එක කාලකදීවත් මට මං හොයපු මාව හම්බුනේ නැහැ. ඒත් එක දවසක් එදා තමයි මම මුලින්ම රුවිව දැක්කේ. ලස්සන වෙලා මේ මොනවද ගන්නෙ? හැමදාම එක බොරුව. බොරුව? දැන් කවුද බොරුව? ඔයා මම අපි හැමෝම ජීවත් වෙන්නේ බොරුවේ. ඉතින් එහෙම එකේ ඔයත් මගේ හිත හැදෙන්න ඔයගේ පොඩි දෙයක් කෙනෙක් සාධාරණයි. අනේ විකාර මම මොකටද ඔයගේ හිත හදන්නේ? හා කවුද දන්නේ? ඔය හිතේ මොනවද තියන් ඉන්නවද කියලා. අනේ මේ මං යනවා. නෙතු මේ අහන්නකෝ මට හම්බුණා මාව කෙල්ලෙක් කෝ ෆොටෝ එකක් නෑ ෆොටෝ ගැහුවේ නෑ එක දවසයි තාම දැක්කෙත් හ්ම් කියන්නකෝ බලන්න විස්තර ටික ආයි
සීතලලා රතුනා දලු ඒ රතු තොල්ලගේ නිල් මණිකත් දිස්නට පරහතයි නිල නුවන් යුගේ වචන වලට පෙරලන්න බැරි තරම් රෝසිලි මට අගේ පිළිරු මොට තාලයට නගන්නම් බබාවතිය මගේ සීගිරි සුකුමාලිට ඉර්සියයි හැඩේට ඉඟසුන්ගේ මුව කමලට සිරියාව ගේන්නට සිනා පොදක් නැගේ පුළුළු කුලට හරි හරියට ගැලපෙන රණහසරුන් යෝගේ තව තව මගේ හිත කොහොම කියන්නද ඕනෙත් නෑ වගේ සෙන්නට ගීත ගයන්නට තාල නැගෙයි හතේ ඇලඟ නැලවෙන්නට හුරතල්ලන්නටයි සිතුම් සිතේ ඇතන ගන්නට මා පවසන්නට ලැජ්ජාවයි නගේ සිහිනෙන් නද ඇලඟ සැතපෙන්නම් හැබැයින් බෑ වගේ සීකිරි සුකුමාලිට ඉරසියයි හැදේට ඉඟසුන්ගේ මුව කමලට සිරියාව ගේන්නට දිනා පොදක් නැගේ පුළුළු කුලට හරි හරියට ගැලපෙන රණහසරුන් යුගේ තව තව මගේ හිත කොහොම කියන්නද ඕනෙත් නෑ වගේ ගිහිල්ලා කතා කරන්නනේ දැන්වත් කතා කරන්න ඕනේ රුවි ඔය යනකම් බලන් ඉන්නේ නැහැ ඔහොම බල බල හිටියා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහනේ මට ටික කාලයක් ඇද්දි තේරුණා රුවි ළඟට ඇද්දි මං හරි ආටිෆිෂල් කියලා. මම හරි අමාරුවෙන් රුවිට ළඟ වෙන්න ට්‍රයි කරා. ඒත් මට නිතු එක්ක එහෙම අවුලක් නෑ. නිතු එක්ක මං ඉන්නේ හරිම ෆ්‍රී එකේ. අන්තිමට මට තේරුණා මම හොයපු මම ඉඳලා තියෙන්නේ මම ළඟමයි කියලා. මම තීරණයක් ගත්තා. ඔව්. මම නිතුට ගිහිල්ලා මේක කියනවා. හිත දිගන්තයක ඇදි ඇදි යන්නට දෙමි හිත අනන්තයක අතර මං වෙද නොදනිමි රළු බුරළු පාරකේ Amuvi
තමයි මම ෂෙනල් එක යාළු වෙලා කියලා. මට ඒකයට කියන්න ඕනේ වෙලා තිබ්බ. මොකක් හරි හේතුවක් නිසා මම ඒකයට කියන්න බය වුණා. ඒක ඇත්තටම බයක් වගේ දැනුණාට ඒක බයක් නෙවෙයි. මම ඇත්තටම ගීට හිතින් ආදරය කළා. මම බය වුණා ඒක ගීට කිව්වොත් මට ගීත් වායි දකින්න ලැබෙන එකක් නැති වෙයි කියලා. හෙදා ගීත් මල් බොකී කරගෙන යනවා මම දැක්කා. හෙත් හේ වෙද්දිත් මට කරන්න කිසිම දෙයක් නැහැ. මම ඇත්තටම ගීට් ගොඩක් ආදරෙයි. හෙයත් එහෙමමයි. මට ඒක කිසි සැකයක් නැහැ. හෙත් මොකක් හරි හේතුවක් නිසා අපිට එකතු වෙන්න බෑ. මොකද ඒ වෙද්දිත් මං ෂෙනල්ට කැමැත්ත දීලා තිබ්බේ. මට ඕනුනේ නැහැ ෂෙනල්ට වැරද්දක් කරන්න. එදා ගීත් යන දිහා මං බලාගෙන හිටියා. එයාගේ දුකකින්වත් තරහකින්වත් නෙවෙයි. එයාගේ බලාපොරොත්තුවකින්. කවදා හරි එයා හොයන යව ලැබෙයි කියන විශ්වාසයෙන්. අත්හැරීම කියන්නේ ආදරේම කොටසක් කියලා මම ඉගෙන ගත්තේ ගීත්ගෙන්. ඒක හැමෝටම කරන්න බැරි අවංකවම ආදරය කරන අයට විතරක් කරන්න පුළුවන් දෙයක්. මම විශ්වාස කරනවා කවදා හරි ගීත් එයා හොයන ජීවිතේ හොයාගනී කියලා. හේ දවසෙනකම් මම බලාගෙන ඉන්නවා.